ඊවැගේම සමාජශීලී ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ. ඊවැගේම ලංකාවේ සුන්දර තැන් ඓතිහාසික තැන් වල සංචාර කරන්න කැමති පුද්ගලයෙක්. නමුත් අද මට මේ සියල්ලම නතර කරන්න සිද්ධ වෙලා. ඒ තමයි මගේ රටත් මුළු ලෝකෙමත් මාරාන්තික කොවිඩ් මාරයා විසින් මේ වෙන විට ගිලගලමින් තිබෙනවා. අප ඉත අවදානම් මොහොතක පසු කරන්න. අප මේ ඌදරින් වැළකීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග රසක් තිබෙනවා. ඔබ මොහොතකට සිටුවාද කොවිඩ් කියන මාරාන්තික මේ වෛරසයට යන්න පුළුවන් මීටර දුර පමණයි. නමුත් අද වෙන විට මේ කොවිඩ් මාරයා මුළු ලෝකෙම ගිලගෙන. ඒ කොවිඩ් මාරාන්තික වෛරසය මේ ලෝකයේ ගිලගන්න අවස්ථාව වෙන විට අපගේ ක්‍රියාකාරකම් තමයි ප්‍රබලව බලපාලා තියෙන්නේ. සමාජයේ බොහෝතර පුද්ගලයන් ගැවසෙන තැන්වලදී ඒවගේම අප විලඳපළවල් වල යෑමේදී ඒවගේම අපි කාර්යාල වල යෑමේදී අප සෞඛ්‍යංශ විසින් දෙන නියමිත උපදෙස් පිළිපැද්දානම් අපට මේ වෛරසයේ මගේ රටත් මගේ මුළු ලෝකයත් බේර ගන්න පුළුවන්. අප සමාජ දුරස්ථභාවය තියාගත යුතුයි. මීටරයක් දුර පරතරය තබාගෙන අපි සියලුම ක්‍රියාකාරම් කළ යුතුයි. සමාජ දුරස්ථභාවය. ඒවගේම අත්‍යවශ්‍ය කාරණකට හැර නිවසේ සෑම දිනම එළියට නොයා සිටිය යුතුයි. තමන්ගේ නිවසට අවශ්‍ය බඩු බාහිරදී ගේනව නම් එක්කෙනෙක් පමණක් නිවසෙන් බැහැර විය යුතුයි. ඒ වගේම තබන රෝගයේ සිටින රෝග ලක්ෂණ 15 වොත් එකවරම රෝහල වෙත යන්නට එපා. ඊට ප්‍රථම 19.90 වටාවතලා සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන් පිළිපදින්න. ඒ වගේම තවත් දෙයක් අපිට රටක් විදියට මෙහෙම වහලා ඇඳිමිදි දාලා ඉන්න බෑ. අපේ ආර්ථිකය දුවන්න ඕන. අපේ සේවාවන් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙමනම් අපි කළ යුත්තේ හෙට හෝ අනිද්දා රටේ සුපුරුදු පරිදි ක්‍රියාකාරකම් පටන් ගනි. එවිට ඔබ බසේ ඔබ දුම්රිය නැත්නම් ඔබ ඔබගේ පෞද්ගලික වාහනයක ඔබ රැකියාවට හෝ ඔබ සේවය ස්ථානයට යන්න පුළුවන්. එවිට සමාජ දුරස්ථභාවය තබාගෙන මුඛාවරණ පළඳගෙන තමන්ගේ හෑන්ඩ් බෑග් එකේ තමන්ගේ පොකට් එකේ අත්පිරිසිදු කරන දීරයක් තබා ගන්න. නිතර දෙයක් පිරිසිදු කර ගන්න. ඒ වගේම මොහරි බාහිර වස්තුවක් ස්පර්ශ කර විට තමන්ගේ ඒ ඉසිබීජ හරන දීරය මගින් දෙයක් පිරිසිදු කර ගන්න. ඒ වගේම තවත් දෙයක්. මමත් අත්‍යවශ්‍ය සේවා වල නිලියම නිසා කොවිඩ් මාර්යාගෙන් රටට පැවිදි දාය ඉඳලා අද වෙනතුරු ශ්‍රී ලංකා වරාය අධිකාරිය රැකියාවේ නියැලෙනවා. අත්‍යවශ්‍ය සේවාවක් නිසා මම සේවයට පැමිණෙන්න සිද්ධ වෙලා. නමුත් අපේ වරාය අධිකාරියේ සීලුම සේවකයන් එකා වගේ ඒ සීලු වෛද්‍ය උපදෙස් පිළිපැත්තා. එම නිසා අද වෙන විට සතුටුයි කියන්නේ වරාය අධිකාරියෙන් කිසිම රෝගී වාර්තා වෙලා නැහැ. හේතුව කොවිඩ් මාරාන්තික වෛරසය පටන් ගන්න කලින් ඉඳලම වරාය අධිකාරිය මගේ පිටරටින් ගෙන බාන්න සියලු විසවි ජනිත කරනවා. ඒ වගේම සේවා ස්ථානයේ කාර්යාල සහ සේවකයන් සිබිජහරණ ලක් කරනවා. ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීම අපි සේවාවෙන් නිලදෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස වරාය පිටවෙන්න නැත්නම් වරාය කතරට නැත්නම් එම නිසා අපි වරාය තුල වියත් වීම වළක්වා ගත්තා. ඒ වගේම ඔබට කාර්යයක් පැවරෙනවා. ඔබලත් සේවා ස්ථානයට ගණයද යනවා. ඒකේ විට නිතර නගරයට යන්න එපා. නිතර සුපර් මාකට් එකට යන්න එපා. තැන් තැන් වල ගැවසෙන්න එපා. සනක වල තැන් වල හැසිරෙන්න එපා. රැකියා ස්ථාන ගිහලා රැකියාව කරලා තමන්ගේ නිවස බලයන් යන විටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදලා කටයුතු කරන්න. අපේ ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ඉතාමත්ම දුප්පත් අවස්ථාවල ව්‍යසන අවස්ථාවල එකවන්ව හැමදේම අමතක කරලා හැම බේද බින්දක් අමතක කරලා එකවන්න නැගිටපු ජාතියක්. අපිට තවත් එසේ නැගිටින යුතු අවස්ථාවක් තමයි දැන් මේ ලැබලා තියෙන්නේ. මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මම හැමදෙනාගේම ඉල්ලා සිටිනවා අපි මේ අවස්ථාව ජයගමු. අපි එකවන්න ජයගමු. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය බලධාරීන් කියන විදිහට අපි හැසිරෙමු. අපගේ වගකීම සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට පමණක් පවරා දීලා අපිට නිහඬ වෙන්න බෑ. එහෙම වුණොත් නිහඬ වෙන්නේ අපි පමණක් නෙවෙයි. අපගේ සමීපතයන් තමයි අපට අහිමි වන්නේ. අපි බාහිර පරිසරයට ගිහිල්ලා නිවසට යන විට අපි තමයි විසබිජ රැගෙන යන්නේ. නිවසට ඇතුල් වීමට පෙර අප එළියේ හොඳට විසබිජ හරණය කරගන්න ඕන. දෙයත් පිරිසිදු කරන්න පුළුවන් නම් තනිකර ස්නානය කරලම නිවසට ගියර කමන්නේ. මොකද හේතුව මේ වෛරසය මට හැදුනොත් ඉස්සලාම යන්නේ මගේ ළඟම ඉන්න කෙනාට. මගේ දරුවා වෙන්න පුළුවන්. මගේ බිරිඳ වෙන්න පුළුවන්.
මගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් මගේ සමීපයෙන් තමයි ඉස්සෙල්ලා මේ රෝගෙට ගොදුරු වෙන්නේ එමෙ නිසා අපි බුද්ධිමත්ව වැඩ කටයුතු කරමු අපි අභිමානවත් ජාතියක් හැම ප්‍රශ්නයක්ම ජයගත් ජාතියක් ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ අපිට ඒකට හොඳ සාක්ෂි තියෙනවා අපි මෙවරත් මේ මාරාන්තික කොවිඩ් වෛරසය තුරන් කරගමු මාරාන්තික කොවිඩ් වෛරසය පරදමු සෞඛ්‍ය අංශවල දෙන උපදෙස් පිළිපදිමු අපි මානවත් ජාතියක් ලෙස නැවත නැගසෙමු ඒ වගේම මට ඉදිරියට මගේ ක්‍රීඩාවල් සහ මගේ සංචාර කටයුතු සඳහා සහ මගේ සියලුම සුබ කටයුතු සමාජශීලී කටයුතු කරගෙන යන්නට මට අවස්ථාව ලැබේ රට වෙනුවෙන් මෞබිමේ ජතය ලෝකයේ ඉහළගෙන යන්න මට ඉක්මන අවස්ථාව ලැබේ ඒකට අපි හැමදෙනාම එකමනින් කටයුතු අපගේ ආරක්ෂාව අප සතුයි අප ආරක්ෂාව මොත් අපේ පවුල රැකේ හැමදෙනාටම බොහොම ස්තුතියි මම ජනක කාන්ත